සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න හදන්නේ සිතේ සරාගී බව දුරු කරන අසුබ භාවනාව ගැන. මේක ඔයාලට වෙනස්ම විදියකට තමයි මම අද කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නා අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. අසුබ භාවනාව කියන්නේ පිළිකුල් භාවනාවටමයි. අසුබ භාවනාවෙන් කරන්නේ හිතේ තියෙන සරාගී බව එහෙම නැත්නම් ඇවිස්සෙන සුළු ස්වභාවය සමනය කර දීමයි. සමාජයේ මතයක් තියෙනවා තරුණ වයසේ දරුවන් මේ භාවනාව වඩන්න හොඳ නැහැ කියලා. ඒ වගේම ජීවිතේ කඩා කප්පල් වෙනවා කියලා. ශාස්ත්‍රෝන් වහන්සේගේ ශාසනයේ ශ්‍රද්ධා ලාභය නොලැබු නිසි ගුරු ඇසුරක් නැති අසත්පුරුෂයන් තමයි මෙන්න මේ වගේ මෝඩ කතා කියාගෙන යන්නේ. නමුත් ධර්මයේ එහෙම සඳහනක් තියා ඇඟවීමක්වත් පේන්නේ නැහැ. අසුබ භාවනාවෙන් අපි කරන්නේ ජීවිතයේ තියෙන ඇත්ත නුවණින් දකින්න උත්සාහ කිරීමක්. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ කයේ තිබෙන කෙස් කුණුවෙන්නේ නැද්ද? දුගඳ හමන්නේ නැද්ද? දිරලා යන්නේ නැද්ද? පිළිකුල් ශරීරයක නෙමෙයිද පීඩලා තියෙන්නේ? එහෙනම් පිළිකුල් නැද්ද? හරි ඉතින් පිළිකුල් කියලා කියමුකෝ. එහෙනම් කියන්නේ ගඟේ මුහුදේ පණින්න කියලාද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නෑ එහෙම අවබෝධ කරගෙන හිටියාම දකින දකින රූප වලට ආස කරන්නේ නෑ. කොටින්ම වැරදි කාම සේවන අකුසලයට වැටබැඳෙනවා. හිත ඇතුලේ රාගයෙන් පිච්චෙන ගතිය දුරු වෙනවා. දී කෙනෙක් නම් තමන්ගේ බිරිඳගෙන් පමණක් සතුටු වෙනවා. තමන්ගේ සැමියාගෙන් පමණක් සතුටු වෙනවා. ඒ වගේම මේ කේස් මිය ආදිය ගැන ඒ විදිහේ වැටහීමකින් ඉන්නකොට ඒවා සැබෑවටම වෙනස් වෙනකොට කලකිරෙන්නේ නැහැ. දුක හිතෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ලස්සනට අඳින්න පළඳින්න එපා කියන එකද? කාන්තාවක් නම් නියපොතු පාඩ කරන්න එපා කියන එකද? ඒකයි කියන්නේ නුවණක් කියන්න ඕනි කියලා. ඉතින් සත්‍යතාවයක් හොයාගන්න කෙනෙක්ගේ ජීවිත අවුල් වෙන්න පුළුවන්. සත්‍ය වෙනුවට බොරුවම හොයන අයට තමයි එහෙම අවුල් වෙනවා නම් අවුල් වෙන්න වෙන්නේ. සමහර තරුණ පිරිස් කිසිම ගුරු ඇසුරක් නැති වුනාම ප්‍රඥාවෙන් අවබෝධ නොකර ගත්තාම එක එක අවුල් හදා ගන්නවා. ශරීරයේ පිළිකුල් කියලා අප්‍රියාවෙන් ඉන්නේ. මූණවත් හොදන්න හිතෙන්නේ නැහැ. ගමනක් යනකොට සෙන්ට් එකක් ගහන්න ලස්සන්ට අඳින්න පළඳින්න හිතෙන්නේ නැහැ. අනුන්ගේ ශරීරයක් ස්පර්ශ වුණත් වමන යන්න තරම් පිළිකුල්. ස්වාමියා බිරිඳ බැඳපු අලුත මේ නමුත් කාමසේවණේ ප්‍රතික්ෂේප කරනවා. සමහර අය උපසම්බදා ශීලයට අයත් ශික්ෂාපද ගිහි ගෙදර ඉඳන් රකින්න යනවා. කොටින්ම දකින මිනිස්සුන්ට එපා වෙනවා ඒගොල්ලෝ ඉන්න විදිය දැක්කහම. මේ වගේ අවුල් හදාගත්ත අය ඕන තරම් ඉන්නවා. තමන්ගේ ස්වාමියාගේ බිරිඳගේ විකෘති ලිංගික ආශාවන් නිසා පීඩාවට පත්වෙච්ච ස්වාමි බිරිඳවරු කොච්චර මේ රටේ ඉන්නවද? සමාජයේ දොස් කියන්නේ හැබැයි ධර්මයට. නමුත් වැරද්ද තියෙන්නේ අවබෝධ කරගත්ත විදිහ. ඕන තරම් අය ඉන්නවා මේ භාවනාව වඩන සාර්ථක විවාහ ජීවිත ගත කරන දරුමල්ලම් පවා ඉන්න පවුල්. ඔයාලා දැකලා ඇති සමහර අය මේ ඇවිස්සෙන ගතිය නිසා කොහොමද හැසිරෙන්නේ කියලා. කී දෙනෙක් නම් සල්ලාලකම් වලට පෙළඹෙනවා. කෝච්චියක බස් එකක යන්න බෑ. තමන්ගේ වයසට නොගැලපෙන සිතුවිලි එනකොට ඒකෙන් පිච්චි පිච්චි ඒව හඹා ගොස් විනාශයට පත් වෙලා හිරේ වැටෙන තරුණ මහලු කොච්චර අය නම් ඉන්නවද? ඒ වගේම අසභ්‍ය වීඩියෝ බලන එක අත්හැරගන්න බැරි අය කොච්චර ඉන්නවද? තමන්ගේ පෙම්වතියගෙන් නිර්වත් ෆොටෝ ඉල්ලන කොහොමත් අපි බඳිනවනේ කියලා රූම් ගාණි ගිහිල්ලා අසරණ කරන ගිනිගත් සිත් ඇති අය කොච්චර මේ රටේ ඉන්නවද? ඉතින් ඒවා සමනය කරලා දෙන්නේ මෙන්න මේ අසුබ භාවනාව. එහෙමනම් මේ භාවනාව කෙනෙක් වඩන එක හොඳ නැද්ද? ඒ නිසා මේකට බැන බැන ඉන්නවට වඩා මේක ක්‍රියාවට නංවලා බලන්න. හැබැයි අනිවාර්යෙන් මොන වගේ භාවනාවක් කළත් ගුරු ඇසුරක් තියෙන්නම ඕනේ. භාවනා කරන්න ආසයට ඒක කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ දෙයක් පිළිපදින කෙනෙක්ට කිසිම දවසක නම් වරදින්නේ නැහැ. දැන් මම මේ අසුබ භාවනාව කරන හැටි කියලා දෙන්න. මෙන්න මෙහෙම ඕගොල්ලෝ මෙනෙහි කරන්න. මේ කයේ තිබෙනා වූ කෙස් කුණු වී යන හේින්ද, දුගන හමන හේින්ද, පිළිකුල් ශරීරයක පිටි හේින්ද, දිරා යන හේින්ද, දැකීම් වශයෙන්ද, ස්පර්ශ කිරීම වශයෙන්ද, සටහනින්ද, පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි. මේ කයේ තිබෙනා වූ ලොම් කුණු වී යන හේින්ද, දුගද හමන හේින්ද, පිළිකුල් ශරීරයක පිටි හේින්ද, දිරා යන හේින්ද, දැකීම් වශයෙන්ද, ස්පර්ශ කිරීම වශයෙන්ද, සටහනින්ද, පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි. මේ කයේ තිබෙනා වූ නියපොතු කුණු වී යන හේින්ද, දුගද හමන හේින්ද, පිළිකුල් ශරීරයක පිටි හේින්ද, දිරා යන හේින්ද, දැකීම් වශයෙන්ද, ස්පර්ශ කිරීම වශයෙන්ද, සටහනින්ද, පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි.
මේ කයේ තිබෙනා වූ දත් කුණු වී යන හේින් දුගද හමන හේින් පිළිකුල් ශරීරයක පීටි හේින් දිරා යන හේින් දැකීම් වශයෙන් ස්පර්ශ කිරීම වශයෙන් සටහනින් පිළිකුලයි පිළිකුලයි පිළිකුල මේ කයේ තිබෙනා වූ සම කුණු වී යන හේින් දුගද හමන හේින් පිළිකුල් ශරීරයක පීටි හේින් දිරා යන හේින් දැකීම් වශයෙන් ස්පර්ශ කිරීම වශයෙන් සටහනින් පිළිකුලයි පිළිකුලයි පිළිකුල මේ කයේ තිබෙනා වූ මස් කුණු වී යන හේින් දුගද හමන හේින් පිළිකුල් ශරීරයක පීටි හේින් දිරා යන හේින් ස්පර්ශ කිරීම වශයෙන් දැකීම් වශයෙන් සටහනින් පිළිකුලයි පිළිකුලයි පිළිකුල මේ කයේ තිබෙනා වූ නහර කුණු වී යන හේින් දුගද හමන හේින් පිළිකුල් ශරීරයක පීටි හේින් දිරා යන හේින් දැකීම් වශයෙන් ස්පර්ශ කිරීම වශයෙන් සටහනින් පිළිකුලයි පිළිකුලයි පිළිකුල මේ කයේ තිබෙනා වූ ඇට කුණු වී යන හේින් දුගද හමන හේින් පිළිකුල් ශරීරයක පීටි හේින් දිරා යන හේින් දැකීම් වශයෙන් ස්පර්ශ කිරීම වශයෙන් සටහනින් පිළිකුලයි පිළිකුලයි පිළිකුල මේ කයේ තිබෙනා වූ ඇට මිදුළු කුණු වී යන හේින් දුගද හමන හේින් පිළිකුල් ශරීරයක පීටි හේින් දිරා යන හේින් දැකීම් වශයෙන් ස්පර්ශ කිරීම වශයෙන් සටහනින් පිළිකුලයි පිළිකුලයි පිළිකුල මේ කයේ තිබෙනා වූ වකුගඩු මේ කයේ තිබෙනා වූ හදවත මේ කයේ තිබෙනා වූ අක්මාව මේ කයේ තිබෙනා වූ දලඹුව මේ කයේ තිබෙනා වූ බඩදිය මේ කයේ තිබෙනා වූ පෙනහළු මේ කයේ තිබෙනා වූ කුඩා බඩවැල් මේ කයේ තිබෙනා වූ මහා බඩවැල් මේ කයේ තිබෙනා වූ ආමාශය මේ කයේ තිබෙනා වූ අසූචි මේ කයේ තිබෙනා වූ හිස් මොළය මේ කයේ තිබෙනා වූ පිත මේ කයේ තිබෙනා වූ සෙම මේ කයේ තිබෙනා වූ සරව මේ කයේ තිබෙනා වූ ලේ මේ කයේ තිබෙනා වූ දහඩිය මේ කයේ තිබෙනා වූ තෙල් මන්ද මේ කයේ තිබෙනා වූ කඳුළු මේ කයේ තිබෙනා වූ උරුණු තෙල් මේ කයේ තිබෙනා වූ කෙළ මේ කයේ තිබෙනා වූ සොටු මේ කයේ තිබෙනා වූ සඳ මිදුළු මේ කයේ තිබෙනා වූ මුත්‍රා අපගේ මේ අසුබ භාවනා මානසිකාර්ය චිත්ත සමාධිය දියුණු වීම පිණිස ප්‍රඥාව දියුණු වීම පිණිස නිවන අවබෝධ වීම පිණිස උපකාර වේවා උපකාරම වේවා කියලා අවම වශයෙන් තුන් පාරක්වත් මනා සීයෙන් කරන්න. මේක දිනපතා පුළුවන් තරම් කරන්න. අපගේ ශාසුන් වහන්සේ ගිහි අයට ගිහි ප්‍රතිපදාවකුත් පැවිදි අයට පැවිදි ප්‍රතිපදාවකුත් පෙන්වා දීලා තියෙනවා. මේ ප්‍රතිපදාවන් දෙකම නිවන පිණිසමයි පවතින. ඒ නිසා බය නැතිව විශ්වාසය ඇතිව ධර්මයේ පුරුදු කරන්න. අවුල් හදාගෙන මේ ධර්මයේ විනාශ කරන කෙනෙක් වෙන්න එපා කියලා අවසාන වශයෙන් මම ඔයාලට මතක් කරනවා. ඉතින් මේ වටිනා අසුභ භාවනාව ගැන වීඩියෝව අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සල්කන ඔබන්නත් අමතක කරන්න එපා. අදට එනන් අපි සමු ගන්නම්. තවත් අලුත් දවසකින් හෙට හමු වෙමු. ඔබට සුබ දවසක්.